අපිට මතකයි මහ බැංකුව අධිපතිතුමා Tamange දොරේ රාජකාරිය ආරම්භ කරපු කාලවකවානුවේද කිව්වා අපේ මේ ආර්ථිකය හරියට බ්‍රේක් නැතුව පල්ලමකට යන වාහනයක් වගේ අපි ඉස්සල්ලා මේක කොහොට හරි හේතු කරගෙන හරි නවත්ත ගන්න වෙනවා දැන් අද වෙනකොට ඩොලරේ ගණුම් මිල රුපියල් 307යි රුපියල යම් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙනවා අනිත් පැත්තෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කරමින් ජනතාවට යම් සහනයක් ලබා දෙන බවකුත් පේන්න තියෙනවා කෙටි උත්තරයක් ඕනේ මේ අපිට පේන්න තියෙන්නේ යම් කිසි සුබදායි මාවතකට ප්‍රවේශයක් නෙමෙයි දාණ්ඩුවේ නෑ නිමේෂ එහෙම නෙවෙයි තිබෙන්නේ මේ තත්ත්වය කෘතිමාකාරයට විදේශ විනිමය වෙළඳපොළට විදේශ යම් මුදල් ප්‍රමාණයක් ඒකපාට ගලාගෙන ආවා මේ තත්ත්වය දිගු කාලීනව පවතින තත්ත්වයක් නෙවෙයි විවිධ ආචාර මහාචාර්යවරු කෙස්පැල්න තර්ක කළත් පසුගිය මාස 6කට 7කට කලින් තිබුණ උද්දමනයේ පොදුවේ ගත්තාම අපි උද්දමනයේ අඩුවිලා කියලා ඒක ලෝක වාර්තානුවත් කියන එක විද්‍යාත්මකවත් කියනවා අපි එදා තිබුණේ අප්ගනිස්තානයේට දෙවෙනි තමයි ලෝකයේ ඉහළම උද්දමනයේ තිබුණේ අද අපි සෑහෙන රටවල් 13ක් 14ක් පහලට ගිහිල්ලා අඩුවිලා තියෙනවා උද්දමනයේ පැත්තෙන් ගත්තාම දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක ඔබතුමන්ලා විශ්වාස කරනවාද තවදුරටත් මේ එළමෙන අප්‍රේල් 25 හෝ දැන් යෝජනා වෙලා තිබෙන තත්ත්වයත් එක්ක මැතිවරණයක් පැවැත් වෙයි කියලා පළාත් පාලන මැතිවරණය මේ මැතිවරණය නම වෙනදා තියෙනවා කියලා අත්වසෙම ප්‍රකාශයට පත් කරලා මිනිස්සු මොන තරම් මේ වෙනුවෙන් වියදම් කරාද කියලා හිතන්න බලන්න. ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් නිවාඩු ගත්තා. ඊට පස්සේ මේ කට්ටිය ඉවත් වෙලා දැන් නිවාඩු පිට මේ කට්ටිය ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. ඒතර ඒ කට්ටියට සමානයි ඒ වටපිටාවට පැහැදිලි නමුත් තවදුරටත් රජයේ මුද්‍රණාලය අධිපතිනිය කියන්නේ අපිට ආරක්ෂාව නැහැ ප්‍රමාණවත් විදියට අපිට ප්‍රමාණවත් මුදල් නැහැ කියලා. මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ මේ තරම්? ඒ කියන්නේ තැපැල් ඡන්ද දිස්ත්‍රික් 17ක මුද්‍රණය කරලා තිබෙනවා. මුදල් ලේකම්වරයා ඇත්තටම පහුගිය දවසේ කැඳවීමක් එහෙම නැත්තම් මේ කියන්නේ ඔහුට පැමිණීමට අවස්ථාවක් තිබුණේ නැහැ. තවදුරටත් එළමෙන 25 වෙනිදා මේ මැතිවරණේ තියෙනවද කියන එක පිළිබඳවත් ඇත්තටම ජනතාව තුළ ප්‍රශ්නයක් තිබෙනවා. විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ආරක්ෂක අංශයකට යම් මර්ධනකාරී වැඩපිළිවෙලකට එන්න නෛතිකමය අවසරයක් තියෙනවද? ඒ වගේම ඒ භාවිතා කළා කියන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් මතුවලා තියෙනවා. නිමේෂ් මම පැහැදිලිවම කියනවා ආණ්ඩුව ජනතා විරෝධී මැද්දේ ජනතාවගේ නියෝජිතයෙක් විදිහට ආණ්ඩුව ඇතුලේ මගේ විශාල විරෝධයක් මැද්දේ යම් යම් තීන්දු ප්‍රතිපත්ති තීන්දු ගත්තා. දැන් මේ රටේ ජනතාවට කියනවා ආණ්ඩුව ඇතුලේ විපක්ෂයක් හා සමානව අපි කටයුතු කරන්නේ තමුන්නාන්සලා දුන්න ජනවරමට සාධාරණීකරණ. ඒ නිසා හෙට දවසේ විරෝධතා උද්ඝෝෂණ වලට ගහන්න අපි කියලා නැහැ.